අපි දැන් බලමු අපේ චීන පාඨමාලාවට නිවැරදිව ලියාපදිංචිවන්නේ කොහොමද කියලා. බලමු අපි මේ වෙබ් ඇඩ්‍රස් එක මේ වෙබ් ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න අවශ්‍යයි. ඉන්පසුව ඔබව මෙම් වෙබ් පිටුවට රැගෙන යන ලබනු ඇත. විත ඔබ මෙහි ලියාපදිංචි වී නොමැති නිසා මෙතන තියෙන මේ සයින් අප් කියන බටන් එක ක්ලික් කරන්න අවශ්‍යයි. අපි ඒක ක්ලික් කරමු. එතනදි මම තොරතුරු ටික අපි පද්ධතිය ලබා දිය යුතුයි. එතනදී ඔබගේ පාස්වර්ඩ් එක සඳහා කැපිටල් අකුරු, සිම්පල් අකුරු, ඉලක්කම් සහ විශේෂ කැරක්ටර්ස් යූස් කරන්න අවශ්‍යයි. ඒ වගේම ඒ කැරක්ටර්ස් 8කට වඩා දිග විය යුතුයි. මේ තොරතුරු අතුලත් කිරීමෙන් පසු ඔබට මේ සයින් අප් කියන බටන් එක තියෙනවා. ඒ බටන් එක ක්ලික් කරන්න පුළුවන්. එතනදී ඔබව සාර්ථකව ලියාපදිංචි වූවන් පසු ඔබ මේ පිටුවට රැගෙන එනවා. එවිට ඔබට ගිහිල්ලා එම කෝස් එක මිලදී ගන්න විදිහ අපි දැන් බලමු. මෙතනදී ඔබට කෝසස් කියලා ටැබ් එකක් වෙනවා. ඒ කෝසස් කියන ටැබ් එක අපි ක්ලික් කරන්න ඕනි. එවිට අපගේ චීන පාඨමාලාව පේනවා. එතනදී මේ view course කියන බටන ක්ලික් කරන්න. ඉන්පසු මේ add to cart කියන බටන ක්ලික් කිරීමට අවශ්‍යයි අපි. පසුව view cart කියන බටන ක්ලික් කරන්න. දැන් ඔබ මේ පිටුවට ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී ඔබට proceed to checkout කියන බටන ක්ලික් කරන්න. මෙතනදී ඔබගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න. ඔබගේ රට මෙතනින් තෝරගෙන ඔබගේ දුරකථන අංකය මෙතන ලබා දෙන්න. ඔබගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන ඔටෝ ෆිල් වෙලා තියෙනවා. ඔබ අතුලත් කිරීමට නැවතත් අවශ්‍ය වෙන්නේ නැත. මෙතනදී ඔබට පල්ලට යන විට ඔබට පේනවා මෙතන ඩිරෙක්ට් බැංක් ට්‍රාන්ස්ෆර් වෙන කියන ෆීචර් එක විතරයි මෙතනදී තියෙන්නේ. එතනදී අපි account number එක, ඒ වගේම account එකේ නම, අදාළ ශාඛාව, ඒ වගේම බැංකුව මෙතනදී සඳහන් කරලා තියෙනවා. මෙම අදාළ මුදල ඔබ ඒ අදාළ බැංකු ගිණුමට බැර කරලා ඒ රිසිට් පත මේ චෙක්අවුට් කිරීමේදී අප්ලෝඩ් කිරීමට හැකියාව මෙතනදී අපි සරසලා තියෙනවා. අපි දැන් අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මෙතනදී ඔබ purchase now කියන බටන ක්ලික් කරන්න. පසු ඔබ මෙම පිටුවට රැගෙන ලබනවා. මෙතනදී ඔබ මේ පාඨමාලාව සාර්ථකව මිලදීගෙන ඇති බව සඳහන් කරන ලබනවා. ඔබ මතක් පල්ලෙහාට ස්ක්‍රෝල් කරන විට ඔබට මෙතන ඔප්ෂන් එකක් ලබා දීලා තිබෙනවා. ඔබගේ රිසිට් පත අප්ලෝඩ් කිරීමට. ඉන්පසුව ඔබගේ බැංකු රිසිට් පත ඔබගේ සිස්ටම් එකට අප්ලෝඩ් කිරීම සඳහා මේ චූස් බටන් ෆයිල් කියන බටන් එක ක්ලික් කරන්න. එවිට ඔබගේ බැංකු රිසිට් එක තිබෙන ෆෝල්ඩර් එකට ගොස් සිලෙක්ට් කර මෙතන ඕපන් කියන බටන් එක දෙන්න. ඉන්පසුව ඔබ මේ අප්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මේ පෙන්ඩින් අප්‍රූවල් කියන ස්ටේට් එක පේනවා. දැන් එම රිසිට් පතේ වළංගුභාවය මායතන විසින් සොයා බලා ඔබ මෙම් පාඨමාලාවට ඔටෝමැටිකලිම ලියාපදිංචි කරන ලබනවා. එවිට ඔබට නැවත වාරයක් මෙම පාඨමාලාවට ඇවිල්ලා ඔබට ලොගින් වීමේ අවස්ථාව ලැබෙනවා.